ආදරණීය ජීවිතයා විරාමේ නඩතර ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්කලා ඉන්නේ සුන්දර උදෑසනවල නිර්මාණය වෙනකොට සුන්දර දේවල් ජීවිතයට එකතු වෙනකොට අපි එකට කොයිතරම් කැමතිද නේද එහෙනම් ඒ සුන්දරත්වය ඔබේ ජීවිතයට එන්නට කියන ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේදී මීළඟ අඩහොරවට අපි ඔබව අරගෙන යන්න සූදානම් ඒ දැන් සුන්දරත්වය ගැන කතා කළා ලස්සන දවස් ගැන කතා කරා සුන්දර දේවල් ගැන කතා කරනකොට අපිට ආදරය කියලා කියන්නේ හැම කෙනෙක්ටම සුන්දරව ලස්සනව සතුටින් ලැබෙන්න ඕන දෙයක් विश्वास अभी अपेक्षा आदर सह कसादे मुनवे तन कदने अभी वेद कुहुमद कथाकूलवांकमाक्तने अर्थ दुलवांकमाक्तनाट के नाट मे अर्थ एक्की काट विनस्वेन्न पुलवांकम तीयन साहित्य कथाकन विधि गीते कथाकन विधि एतकम पोतपात मे हम देवेनागेन के नाट विनस्वेन्न पुलवा ऐ नंग मे आदर सह कसादे के मातृका अभी कुहुमद कथाकरण තියෙන්නේ මානසික සෞඛ්‍යත් එක්ක එතකම අපිට කොහොමද පෞරුෂත්වයත් එක්ක කතා කරන්න තියෙන්නේ ඒ වගේම ධනාත්මක තත්ත්වයන් එක කොහොමද කතා කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ පැතිකඩක් එක්ක ඇත්තටම මේ මාත්‍රිකාවට ගැළපෙනම සහ කතා කරන්න සුදුසුම කෙනෙක් අදම ඉදිරියට අපි සම්බන්ධ කරගෙන තියෙනවා මම එතුමාම මේ විදිහට හඳුන්වා දෙන්නම් ජේෂ්ඨ මනෝවිද්‍යා දේශක සහ වන උපදේශක මානසික පෞරුෂ සංවර්ධන පුහුණුකාර The Mind Solutions ලාලිත් බණ්ඩාර මහත්මයා ආයිබෝවන් සුබ දවසක් අයිබෝවන් දැන් ඇත්තටම ওই තියෙන ප්‍රශ්නේ තමයි මේ ආදරයත් කසාදයත් ආදරය කසාදය මේ දෙක කොහොමද එකට එකතු වෙන්නේ සහ අපි හැමෝම ආදරය කරලා ඒක ආදරයේ කසාදකින්ම කෙලවර වෙනවද කියලාත් බොහෝ දෙනෙක් හිතනවා අපි පුංචි ප්‍රවේශයක් ගමුකෝ අද අපේ මේ මාතෘකාවට ආදරයක පැත්තක තියෙනවා කසාදය තව පැත්තක තියෙනවා කොහොමද මේ දෙක ගැන අපිට අර්ථ දක්වන්න පුළුවන්කම තියෙන්නේ මුලින්ම ඔව් සුබ උදෑසනක් සිල් දිනාටම जयनी भूम मतृकावत्तम अदापि कथाकराने मे आदरकन विग्रहकृ तर जैन किगे गीत पोत्पत् साहित्य बनकीने वगे अपे स्वामी नांसिले नृत्ता पल्लीन गीति का आदरकन बहु उद्दीपने वेन अद मम मेक कथाकरण तीर्ण कर मे मनोविद्यात्मक असी आदरे कियनक अभी कथाकृत मे कोटस् विसी हेकट बेदल कथाकरण मंगे कोटस् विसी हेकट कथाकरण बलापरुत्वी नवत् मे आदर कसादे कियनक गत्तो कसादे कियन वचने विवाहय कियन वचने इंग्लिश कृत अपि कियन मेरिट कियलन हबे अपि विवाहय नत्वा मे कसादे कियनक कथाकरण विवाहय गनत् अपि पोड्डक कथाकरण कसादे कियन्ने मे मीट पेर अतीत काले एक पोतेलील विवाह निमित्यूली आदर मत गोडन संबंधता अदटात्मे लंका एकगे कैम वगे विदेश विनाती लिविंग टूगेदर की थिंग मे एक आदर एक कुटसा यदि मे आदर मतृका पड़ी बरक्ति कथाकृत मे उदय पांदर मे गुडक आदर संबंध अहना गुडक मे के आदर मोट स्कीप इसल कथा कर मे आदर तीना मे सजीवी सह अजीवी आदर दजीवी आदर की मुनगहिला करना आदर दका मुनगसीम पेरवेन आदर अजीवी आदर एक नुदकवेन आदर अभी समहरगढ़ मैं लवकिल मानसिक आदर की लक्ष्य पारीषक अंकन पारीष दिरी के सामान्य दह दिन गो नम दिन मे मैं लवकी जीवत्ते इवागेम कांता दह दिन अट दिन मैं लव एक कांटो बलपेहकरा सत्य एक अजीवी आदर सजीवी आदर तम कसादे दक्वा දැන් කෙනෙකුට තර්ක කරනවා අජීවී ආදරේ යන්නේ නැද්ද කියලා. ඒකත් යනවා. එතකොට මේ මාතෘකාව අපි කතා කරොත් සජීවී සහ අජීවී ආදරය සහ ලිංගික ආදරය යනවා. දැන් ආසියාතික රටවල බොහෝ දුරට වෙන්නේ මේ ලිංගික ආදරය. ලිංගික ආදරය ගැන කතා කරොත් ජයිනි සාමාන්‍ය අපි ඕනෑම කෙනෙකුට උපදේශයක් දෙන්නේ වයස 20 සම්පූර්ණ වෙනසෙක් ලිංගික ආදරයකට යන්න එපා කියලා. ඊට පෙර ගියොත් ඔහුට හෝ ඇයට හානිදායකයි කියන එක තමයි අපි කියන්නේ. तेन जैन वगे तरुण आयट वेदगत्ते कथम ईगावट ममत्वेकिन आदर सेल्फिश लौकिक उन्न उगतम मे लंका वगे समाजेक
ගැටුම් ඇති වෙන්නේ මෙන්න මේ ආදරය තුළ මමත්වයේ ආදරය ඒ කියන්නේ යා මගේමයි වෙන කාටවත් බෑ අයිති කරගන්න සටන් කරන්න ඒකේ ප්‍රතිඵලය ඉතා දරුණයි ඒකේ ප්‍රතිඵලය තමයි සැකය සැකේ ඉන්නේ අර සෙල්ෆිස් ලව් නැත්නම් මමත්වය කියන ආදරය ඇබ්බැහි වුණා විශේෂයෙන් ආසියාතික රටවල ගැටුම් ඇති වෙනවා තමන්ගේ බිරිඳ සැක ගන්නවා තමන්ගේ ස්වාමියා සැක කරනවා ඒ ආදරය තමයි ගැටුම් සහිත ආදරය මේ වගේ කොටස් ගොඩක් තියෙනවා ඉතින් මම හිතන්නේ ආරම්භයක් විදිහට මේ කාරණා තුනක් එක අපි ගියොත් මේක බලන් ඉන්න ඇයට හුඟක් දේවල් ගන්න පුළුවන් වෙයි හොඳයි එතකොට දැන් අද දවසේ මේ ප්‍රවේශයක් ලබා ගත්ත වගේම තමයි ආදරය කියලා කියපු ගමන් ආදරය ඇතුළ අපි ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා මේ ආදරය ඇතුලේ අපිට මෙහෙම වෙයි මෙන්න මේ විදිහ දේවල් මේ වගේ තැනකට යන්න ඔන්න ඔවගේ ගොඩක් දේවල් අපි බලාපොරොත්තු වෙනවා අපි නිකන් සමහරවිට මෙන්න මේ බලාපොරොත්තු කියන කතාවත් එක්ක ආදරය සම්බන්ධ කරගත්තොත් කොහොමද කාන්තා පිරිමි දෙපාර්ශවෙම මේක ගැන හිතනවා ඇත්තටම අපි මොනවද ආදරයේදී බලාපොරොත්තු වෙනවා කියලා සටහන් වෙලා තියෙනවා මනෝවිද්‍යාව බොහොම ස්තුතියයිනේ මගේ සටහන පොඩ්ඩක් බලලා කියන්න මේ දැන් ආදරය කියන එකට හොඳ කියවීමක් තියෙනවා දැන් ගීත රචකයා කියවන විරහ ගීතයක් එක්තරා ආදරයක් දැන් අපි කවුරුත් කැමති ආදරය සහිත ගී හදන්නනේ ගී කියවන්න ගී අහන්නනේ දැන් ඔය බොහෝ අය දැන් මාත් එක්කත් කතා කරන බොහෝ අය ලස්සන විරහ ගීත Facebook එකෙන් අරගෙන Messenger කියවනවා ඒ එයාගේ ආදරය ප්‍රකාශ කරන විදිය හැමෝටම එහෙම කරනවා එවගේ සාහිත්‍ය ගන්නකො ආදරය තමයි ඒකෙත් මුලින්ම තියෙන්නේ. නමුත් මනෝවිද්‍යාවේ මා බොහෝ දන්න කෙනෙක් ડોક્ટર ජස්තිප් සලුජ කියලා මේ පුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරෙක් ඉන්දියාවිල්වන්ද. ඔහු මේ ආදරය ගැන පරීක්ෂණයක් කළා මෙන්න මෙහෙම සටහනක් ලියනවා. ඒ සටහන වැදගත් වෙයි මේක අහගෙන ඉන්න. මම ඒක කියවන්නම්. මනෝවිද්‍යාව අනුව ගැහැණිය හෝ පිරිමියා ඉල්ලන ආදරය මනින්න හෝ කිරන්න බෑ. මනෝවිද්‍යාව කියනවා මේ ආදරය ඉල්ලන ආදරය කවදාවත් මනින්නයි කිරන්නයි බෑ. හරිද? කාන්තාව සෑම විටම ඕනේ කාන්තාවට සෑම විටම ඕනේ ලස්සනට හැමෝගෙම ගෞරවය ලබාගෙන කාටවත් යටත් නොවි ඉන්න. ඒ තමයි කාන්තාව බලාපොරොත්තු වෙන දේ. ඒ වගේම ඇයට ඔහුට ඕනේ ඔවුන් සිතන දේ තීරුම් ගන්න පුළුවන් සමාජයක් හෝ පුජ්‍යලයක්. ආදරේ ප්‍රධානම වැදගත් දේ තමයි ඔවුන් සිතන දේ හඳුනා ගන්න පුළුවන් ස්වාමියෙක් හෝ සැත්තම් පුජ්‍යලයෙක් හෝ පිරිමියෙක් හෝ කාන්තාවක් වුණත්. උඟක් අයගේ තියෙන මැසිවිල්ලක් තමයි යාමව තේරුම් ගන්නෙ නෑ. එයාට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ. එයාට පුංචි දේ බව තේරෙන ඕන මම එකට හරි කැමති. ඌ වගේ ඌ වෙලාවට කියනවා. ඒක තමයි ඒ කියන්නේ. ඒක ඒක පිරිම් පාර්ශ්වය නොකඩ පිරිම් පාර්ශ්වෙත් එකට කැමති. ඔව් දෙපාර්ශ්වෙම. දෙපාර්ශ්වෙම එක තියෙනවා. ඒ වගේම කියනවා සැක හිතන්නේ නැති සමාජයක් හෝ පුජ්‍යලයක් අවශ්‍යයි. අර මං ඉස්සෙල්ලා කියාර මමත්වයේ කියන ආදරේ. ඒක ටික පාලනය කරගන්න සැක හිතන්නේ නැති කෙනෙක්. ගොඩක් ප්‍රශ්න වලට ලොකු දෙයක් තමයි මේ සැකේ කියන්නේ. සැකේ. සැකේම තමයි විනාශයට. අපි සැකේ ගැන චුට්ටක් කතා කරලාමයි බුද. ඔව් මේක සැකේ ගැන. එතකොට ඇයට හෝ ඔහුට විශ්වාසයෙන් ඕනෑ දෙයක් කියන්න පුළුවන් පුජ්‍යලිය. දැන් ආදරේ තව වැදගත් දෙයක් තමයි විශ්වාසයේ නැතිකම. ඒ කියන්නේ විශ්වාසයෙන් දෙයක් කියන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන ආදරේ කරන කෙනා. අපේ අය එතනදි තමයි ගොඩක් බය වෙන්නේ විශ්වාසයෙන් දෙයක් කියන්න බෑනේ. ඔව්. අන්න ඒක අවශ්‍යයි. එතකොට සමාජයේ හැමෝගේම ආදරය ගෞරවය ලැබෙන ආකාරයට රැක ගන්න පුළුවන් පුජ්‍යලෙක් වෙන්න ඕන. නීති නොදා හරි දේ කියලා දෙන පුජ්‍යලෙක් වෙන්න ඕන. සමාජයක් වෙන්න ඕන. ඔන්න ඔය ටික අඩංගු නම් එතන හොඳ ආදරයක් තියෙනවා. මේක ගීත රචකයෙකුට ගන්නත් පුළුවන්. ඔව්. මේක ලියන්නත් පුළුවන්. ඒ සියලුම දේ. දැන් සැකය ගැන හෙව්වනේ. සැකය ඇති වෙන්න ප්‍රබහාම හේතුව තමයි මමත්වය. මගේ කියලා හිතන එක අත්හැරීම අකමැති වීම. දැන් ආදරය කියන මාතෘකාවේදී ජයනි ඔබට මේක ටිකක් ඔබටනේ අපේ කාන්තා පාර්ශ්වයට ගොඩක් වැදගත් වෙයි. ආදරයේදී කාන්තාව රණ්ඩු වෙන්නේ අවස්ථා දෙකයි ජීවිතේදී. මොකද්ද? පළවෙනි සටන තමයි ඔහු අයිති කරගැනීමේ සටන. ඒ කියන්නේ කාන්තාවක් පිරිමියා හෝ තමන්ගේ පෙම්මතා අයිති කරගැනීමේ සටන ඉතාමත් දරුණු විදියට කරනවා. ඒක නවත්තන්නෙම නැහැ. ඒක වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරනවා. ඇය ජයග්‍රහණය කරාට පස්සේ ආපහු වෙන ටිකක් සාමකාමී වෙනවා. නිහඬයි. දෙවෙනි අවස්ථාව තමයි ඇය රණ්ඩු වෙන. මොකද්ද? ලබාගත් දේ අහිමි වෙන්න යන අවස්ථාව. ඇයට අහිමි වෙන්න යනවා නම් අන්න දරුණු ලෙස
ඇය නැවතත් රණ්ඩු වෙනවා. ඔය අවස්ථා දෙක විතරයි කාන්තාවක් රණ්ඩු වෙන්නේ. අනිත් අවස්ථා ඇවිල්ලා ආදරේ උරගා බැලීමේ රණ්ඩුයින් තමයි ජීවිතේ. කොච්චර ආදරේද කියලා. කොච්චර ආදරේද කියලා බලනවා. ඒක තමයි මේ වාක්‍ය අපි කියන්නේ. ඇයට ගෞරවය තියනවාද ඔහුට ගෞරවය තියනවාද කියලා තමයි ආදරේදී සාකච්ඡා කරන්නේ. හොඳයි ඊට පස්සේ අපි මේ විශ්වාසය කියන කොටසට ගියොත් හොඳයි කියලා මට හිතුණා. සමහරු කියන අනේයට කිසිම විශ්වාසයක් නැහැ මම ගැන. මම කොයි දේ කිව්වත් මං කොයි දේ කළත් එයා හැමදාම මේ විශ්වාසයෙන් තොරව තමයි මම ගැන බලන්නේ. මට විශ්වාසෙන් දෙයක් ඇත්ත එක කියන්න බැහැනේ. ඔන්න ඔය වගේ කියනවා. ඊට පස්සේ අපි තුන්වෙනි විසඳුමකටත් යන අවස්ථාවක් තියෙනවා. අර විශ්වාසය කියන දේ අඩු වෙලා තියෙන එකත් එක්ක. ඔන්න ඊට පස්සේ තවත් ප්‍රශ්න ඇති වෙනවා. ඔන්න හොම ගැටලු ඇති වෙනවනේ. එනිසා මේ විශ්වාසය සහ ආදරය කියන දේ කොච්චර වැදගත් වෙනවද කියලා කතා කරමු. ජයනිට මේ ජීවිතේ කවුරු හරි කියලා තියනවද? ඔයාමට විශ්වාස නැහැ. එහෙම කියලා තියනවද? මට නම් කියලා තියනවා. ඒ වගේම ජයනි කාට හරි කියලා තියනවද? ඔයාමට විශ්වාස නැහැ. මම කියලා තියනවා. ආ කියලා තියනවනේ. ඒක විද්‍යාත්මක කරුණු ටික අපි බලමුද? හා. රයිට්. විශ්වාසය කියන කාරණිය ඇති වෙන්න නම් ප්‍රධාන කුළුණු තුනක් බලපානවා. පළවෙනි කුළුණ තමයි ආදරය දෙවෙනි කුළුණ තමයි පෞරුෂය නැත්නම් ස්කිල් එක නිපුණතාවය තුන්වෙනි කුළුණ තමයි දැනුම මොකද්ද විශ්වාසයට වෙන කරුණු තුන එක ආදරය පෞරුෂය දැනුම යම් කිසි කෙනෙක් යම් තව කෙනෙකුට විශ්වාසය නැහැ කියලා කතා කරන්නේ නම් ඒ කියන්නේ අර කරුණු තුනම හෝ තුනෙන් දෙකක් හෝ තුනෙන් එකක් අහිමි වෙච්ච වෙලාවට පේනවා එයා මට විශ්වාස නැහැ කියලා ආදරේ අඩු වුණොත් එකක් බිඳ වැටෙනකොට පෞර්ෂයකක් හරි කරනොත් එයා මට ආදරේ නැහැ කියලා තමයි දැනෙන්නේ. දැන් ওই විශ්වාසී කියන එක හැදින්නේ මේ ආදරේ කියන එක කොහෙන්ද එන්නේ? තමන්ගේ සිත තුළ තමන්ගේ ඇඟ තුළින් අර ලුණු වගේ දෙයක් නේ. ලුණු වැඩි වුණොත් මොකද වෙන්නේ? කන්න බෑ. ලුණු අඩු වුණොත් මොකද වෙන්නේ? ඒත් බෑනේ. කන්න බෑ. එහෙනම් ඒක පාලනය කරන්න ඕන තමු. ඔව්. එතකොට මේ පෞර්ෂය කියන එක ඒක පිටින් ගන්න ඕන එක. පිටින් ගන්න ඕන එක දැනුමත් පිටින් ගන්න ඕන එක මම පොඩි මේ වැඩසටහන කෙටි නිසා සංඛ්‍යාත්මක වශයෙන් පොඩි දැන ගැනීමකට කියන්න මම මේක හරිනම් අහන්න ඕන ජයනිකෙන් උත්තරයක් විතර මම එහෙම අහන්නේ අපේ වෙලාවත් එක්ක අපි කියනවා විශ්වාසය පවතින නම් ආදරය තියෙන්න ඕන 150යි දැන් මේකට කවුරු හරි ලකුණු දෙන්න කිව්වම 100 200 300ක් දෙනවා ආදරය තියෙන්න ඕන 150යි හරි පෞර්ෂය කියන එක 100%ක්ම තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක අඩු වෙන්න බෑ කවදාවත්. ඒක මේන්ටේන් වෙන්න ඕන. දැනුම කියන එක 100 ප්ලස් වෙන්න ඕන. ඒ කියන්නේ හැම වෙලාවෙම දැනුම අප්ඩේට් වෙන්න ඕන. යථා යාවත් කාලීන වෙන්න ඕන. හරිද? වැදගත්ම දේ 150ක් ආදරේ තිබුණාට පෙන්වන්න ඕන 10%යි. කීයද? 10%යි. 10%යි. දැන් දැකලා තියනවාද බොහෝ අය ආදරය කරලා මේ ඔය මානසික වැටිච්ච එහෙම හම්බෙලා තියෙනවා. තරුණ තරුණියම හම්බෙලා ඇති දැන් එහෙම වෙලා නැතුව ඇති දැන් ආදරේ වැඩි වෙන්න කෙනෙක්ගේ අඩු වෙනවා පෞර්ෂයයි දැනුමයි ආන්න ඒ වෙලාවට තමයි ඔබ මානසිකව වැටෙන්නේ ඔබට පුළුවන් නම් ආදරේ පාලනය කරන්න ඔබේ පෞර්ෂයයි දැනුමයි හැම වෙලාවෙම නිවැරදිව තියෙනවා එහෙනම් නැවත මතක් කරන්න ඕන විශ්වාසය රඳින්න නම් කෙනෙකුට දැනෙන්න ඕන ඔබේ ආදරය දකින්න ඕන ඔබේ පෞර්ෂය දැනෙන්න ඕන ඔබේ දැනුම ඔය තුන මේන්ටේන් කරනවා නම් ඔය විශ්වාසය කියන මාතෘකාව හොඳටම රැඳෙනවා හොඳයි විශ්වාසය සැකයෙන් තොරවීම ඒ වගේම මේ කරන ආදරය මේ හැම දෙයක්ම ලස්සනට සුන්දරව තිබුණු තැනදී අපේ ජීවිතය අර මං කලින් කිව්වා වගේ සතුට ආදරය උණුසුම මේ හැම දෙයක්ම විඳ ගන්න පුළුවන්කමක් තියෙනවා දැන් අපේ මාතෘකාව ඇතුලේ අද දවසේදී ආදරය සහ කසාදය කියන දෙකම එකට එකතු වෙලා තියෙනවා එහෙනම් ඔය ආදරය කතා කළා වගේම ඔය කසාදය කියන කොටසට අපිට කොහොමද යන්න වෙලා තියෙන්නේ දැන් අපි මේක ඇතර පොඩක් විවාහය කියන කොටස ආවොත් ආදරය කරන හැම කෙනෙක්ම විවාහය වෙනවද? එහෙම නැත්නම් ඒක විවාහයකින්ම කෙලවර වෙනවද? මෙහෙම විවාහයකින්ම කෙලවර වෙනවා නම් මෙච්චර විරහගීද ලංකාවේ තියෙයිද? ඔන්න ඔහොම ප්‍රශ්න එනවනේ. ඔව්. දැන් අද උදේ අපි කතා කරන්නේ මේ රසවත් මාතෘකාවක් ගීතයක් වගේ මාතෘකාවක්. අනිවාර්යයෙන්. එතකොට මේ විවාහය කියන්නේ මොකද්ද? විවාහය කියන වචනෙම තියෙන්නේ අවිශ්වාසය. විවාහය කියන වචනෙම තියෙන අවිශ්වාසය. මොකද විවාහය කියලා පොතේ ලියන්නෙම අවිශ්වාස නිසානේ. අතෑරලා යයිද කියලා. ඒ කියන්නේ තව පිළිසරණක් හොයාගන්නවා මං අතෑරලා ගියොත් උසාවියන්න පුළුවන් කියලා.
කසාදේ කියන කොන්සෙප්ට් එකේ ඕක නැහැ. දැන් අපේ 1800 ගණන් වල ඉඳන් පිටිපස්සට ගියොත් මේ කසාදේ නෙවෙයි වර්තමානයේ තියෙන කසාදරම ද දරුව හදපු අය. හොඳ එතකොට ඔබ කියන්නේ දැන් ඔය මේ විවාහය කියන එක ඇතුලේ විසඳුමකුත් එක්කද ඔය විවාහයට ඇතුළත් වෙන්නේ. ඔව්. ඒ කියන්නේ කරන්න බැයි නම් කරන්න බැරි නම් අයින් වෙන්න පුළුවන්. ඔව්. හරි ඒකට හේතු තියෙනවා සමාජීය සංස්කෘතික පෞල් පසු වෙයි ගොඩක් කාරණා තියෙනවා විවාහය කියන නීතිය තුල. ඔව්. නමුත් කසාදේ කියන තුල ඔය මේ නීතිමය බැඳින් නෙමෙයි තියෙන්නේ. එකිනෙක හඳුනා ගැනීමේ බැඳ. ඔව්. දැන් අදටත් තියෙනවා විවාහ නොවිය ගම් පළාත් වලට ගියාම මේ තරුණයත් ඉන්නේ දරුවෝ හදලා ගොඩක් එහෙම ප්‍රශ්න තියෙන සමාජයේ අපි ඉන්නවා. අපි මේ කතා නොකලට එහෙම සමාජයක් අපිට තියෙනවා. එතකොට කසාදේ හැම වෙලාවෙම තියුනේ විශ්වාසය මත. ගම් වල එහෙම ගත්තොත් විශ්වාසය මත. මට කෙන්‍යාවේ සංචාරයකට යන්න හම්බුණා. කෙන්‍යාවේ මසාමාරි කියලා. මසාමාරේ මේක වැදගත් මෙතනට කසාදේ කියන එකට ඒගොල්ලන් මේ පොතේ ලියලා නෙවෙයි විවාහ වෙන්නේ. හරක් 10 දෙනෙක් ඉන්නෝ නම් මේක හරි ඉන්ට්‍රස්ටිං මේ කට්ටියට අහගෙන ඉන්න අයට හරක් 10 දෙනෙක් ඉන්නෝ නම් විවාහයක් කරගන්න පුළුවන්. මගේ ගාව වීඩියෝ එකක් තියෙනවා දරුවෝ 94ක් දරුමුණු බුරු 94ක් ඉත 100 කෙනෙක්. අව එයාට වයස අවුරුදු 98යි අපි වීඩියෝ කරන වෙලාව. දැන් ඒ තියෙන කසාදේ. ඒ තියෙන කසාදේ එතන තියෙන විවාහය නෙවෙයි. ඒ හැමෝම අර 100ව බලා ගන්න. ඒ වගේ මේ 100ත් පුළුවන් කාලේ හැමෝම බලාගෙන තියෙනවා. මේ එක එක රටවල් වල තියෙන සංස්කෘති. ඒතර මේ කසාදේ කියන එක පවතින්නේ ආදරේ උපරිම ස්ථානයේ තියෙන කසාදේ අතාරින්නේ නැහැ. යාට සලකනවා යාමකේ. ඒ වගේ බැඳීම් තියලා ඒක පෙන්වෙ නැතුණට එතන තියෙන නීතිමයෙන් ඔබට ගිය බැඳීමක්. විවාහයේ තියෙන්නේ කරන්න ඕන. බැඳලා නින්නේ. දැන් ඒක දෙන්න ඕන මට. අරක කරන්න ඕන. ළමයින්ගේ වැඩ කරන්න ඕන. අපි බැඳලා ඉන්නේ. අන්න ඒ වගේ කොන්දේසියක් තමයි තියෙන්නේ. ඒ විවාහය තමයි දික්කසාදයට යන්නේ. කසාදේ දික්කසාදයට යන්නේ නැහැ. විවාහය තමයි දික්කසාදයට යන්නේ. දික්කසාදයට යන්නේ. හොඳයි. සිතිවිලි වලින් බැඳුණු, හැඟීම් වලින් බැඳුණු ලස්සන සුන්දර දෙයක් බවට කසාදේ පත් වෙනකොට විවාහය ඇතුලේ ලියකෙවිල්ලක් එක්ක විසඳුමකුත් එක්ක යන බැඳීමක් බවට පත් වෙනවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. කොයි කාරණාවටත් ආදරය කියන දේ තමයි ඉවහල් වෙන්නේ, මූලික වෙන්නේ. ඒ ආදරයට අරුතක් එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ජීවිතයේ සුන්දරත්වය, ලස්සන එකතු කරගන්න පුළුවන්කම තියෙන අපේ ඉන්න අවසන් විනාඩි කිහිපය ඇතුළත කෙනෙකුට හිතනවා නම් ඇත්ත මේ ආදරේ මෙච්චර සුන්දරයිද? ඔය ඔය කියන විදිහට පිළිවෙත් ටික සපුරගෙන ආදරයට යන්න පුළුවන්කමක් තියෙනවා නක් කරලා බලන්න හිතනවා මට මෙහෙම මේ විසඳුම් ටිකත් එක්ක යන්න පුළුවන්කම තියෙනවා කියලා. මොන වගේ පණිවිඩයක්ද ඔබට කියන්නේ? ඔව් ආදරේ කියන්නේ මේ ආදරේ කියන්නේ පූජාවක්. ආදරේ කියන්නේ ජයනි පූජාවක්. ඒක මනෝභාවයක්. ඒක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්. ඒක හොතටම දැනෙන්නේ තමන්ට කරදරයක් වුණාම තමන් ආදරය කරන කෙනා තමන් දිහා දකින්න බලන විදිය. හැබැයි ඔය මනෝභාවය හා ඔය පූජාව වෙනස් වෙන්නේ තමන්ට සැකය ඇතුණු. සැකය ඇති වෙන හැම වෙලෙම මමත්වය කරපින්නාගෙන ගියොත්. සැකයෙන් තොර නිදහසෙන් බලන්න පුළුවන් නම් ආදරය පූජාවක් සහ ආදරය හොඳ මනෝභාවයක්. ඉතින් මේ කරුණු ටික ගී රචකයෙකුට හම්බුනොත් මං හිතන්නේ හොඳට ලියන්න ගොඩක් දේවල් තියෙනවා. අහගෙන ඉන්න ඔබටත් මේ ආදරය පූජාවක්, ආදරය මනෝභාවයක් කියන එක හිතන්න. ඒකේ නීති නැහැ. හැබැයි කාටවත් කරදරයක් නොවන විදියට මේ පූජාව කරන්න ඔබට පුළුවන් නම් ඒක තමයි තාම වැදගත්. ආදරය කියලා කියන්නේ ලස්සන ලස්සන සිතවිල්ලක්. ඒ ආදරය පරිස්සම් කරගෙන ඔබටත් යන්න පුළුවන්කමක් ලැබෙන්න සහ හොඳම අය ජීවිතයට මුණගස්වා ගන්න ඔබට අද දවසේදී වගේම මේ කතා බහ ඇතුළතත් හැකියාවක් ලැබෙන්නට අවශ්‍ය උපදෙස් පුංචි ආර උපදෙසක් ලැබෙන්නට කියලා අපි විශ්වාස කරනවා. එනිසා ඉතින් අපි නැවත දවසක මුණ ගැහෙන තුරු අපි ඔබතුමන්ට සමු දෙන්න. ඒ වගේම මේ විදිහක් නෙවෙයි බොහෝ දේවල් කතා බහ කරන්න වගේම ඔබට ඇතිලා තියෙන ප්‍රශ්න කරදර වෙනුවෙන් විසඳුමක් එකතු කරන්න පුංචි හරියමක් වෙනුවෙන් කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙන මම දුරකථන අංකය සඳහන් කරන්න 0777322687 0777322687 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. අද මේ පිළිබඳව කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා දේශක සහ මනෝපදේශක මානසික පෞරුෂ සංවර්ධන පුහුණුකරු ද මයින්ඩ් සොලියුෂන්ස් ලලිත් බණ්ඩාර මහත්මයා. නැවත දවසක මුණ ගැහෙමු මේ වගේ ආදරණීය සුන්දර මාතෘකාවකින් කතා කරන්න. බොහොම ස්තුතියි. අයිබෝවන්. අයිබෝවන්.
ආදරණීය ජීවිතයා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.